ඇසල පොහය නිමිත්තෙන් හාලියල ඇටම්පිටිය ගෝජන සේවා මධ්‍යස්ථානය දෙවනවට්ටත් සංවිධානය කළ හරිතදානය ගෙවතු පැළදන්සල බදුල්ලා ඓතිහාසික මුතියංගන රාජමහාවිහාරස්ථානය ඉදිරිපිටදී පසුගියදා පැවැත්වුණා. මෙහිදී සිය නිවසේ ලෝලු අවස්ථාවේ සපුරාගැනීම උදෙසා සලාද, බීට්, ගෝවා, තක්කාලි, වට්ටක්කා, වම්බටු, අමුමිරිස්, නෝකොල්, පිංච්, කරපිංචා, ඉඟුරු ඇතුළු ගෙවතුව ගවට සුදුසු එළවලු පැළකට්ටලයක් බැගින් ප්‍රදානය කෙරුණා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නවගොඩනැගිල්ල පසුගියදා විවෘත කෙරුණා. සේවකයන්ගේ සේවාවන් කාර්යක්ෂම කිරීම සහ සේවාලාභීන් සඳහා පහසුව සැලසීම දරමුණු කරගෙන මෙම භූවිද්‍යා කාර්යාලය ඉදිකර තිබෙනවා. නායක හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ මෙම ගොඩනැගිල්ල නායක හමුදාපති වයිස් අත්නිරාල් පියල්ද සිල්වා මහතා විසින් විවෘත කරනු ලැබුවා. හොරෝපතාන යාන් ඔය ජලාසය ඉදිකිරීමේදී පදිංචි ඉඩම් අහිමියෝ තවත් ගොයින් පිරිසකට වන්දි මුදල් ප්‍රදානය කෙරුණා. මෙම වන්දි මුදල හොරෝපතාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචි පුද්ගලයන් 36 දෙනෙකුට හිමිවූ අතර ඔවුන්ට හිමිවූ මුළු වන්දි මුදල රුපියල් 4,20,00,000 වනවා. මෙම වන්දි මුදලට අදාළ චෙක්පත් ප්‍රදානය අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ සිදු කෙරුණා. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සඳහා ඡායාරෝපකරණය සම්බන්ධ වැඩමුළුවක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ශ්‍රේෂ්ඨ කටයුතුවලදී නිවැරදි ඡායාරෝප ලබා ගැනීම සම්බන්ධ ගැටලු සාකච්ඡා කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා.